ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවත වැදම කොට වදාලෙ තරු දේශකයණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමිම්ද්‍රරාණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්තහා චක්වාලිසු අත්‍රාගච්්චන්තු දීවතා සද්ධම්මන්ම නිරාජස්සේ සුනන්ත සග්ග මොක්හෙදන් දම්මස් සවෙනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්ත දම්මස් සවනෙ කාලෝ අයන්බදන්ටා නමෝතස්සෙ භගෙවතුවරහතු සබ්බදම්මිසුුව පටි හතඥානචාරස්සෙ. දස බල්ල දරස්සෙ චතුවීසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගතස්ස සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්සෙ භගවතු අර හතු සබ්බ ධම්මිසු අපපටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතු වේසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස්ස. අතාගතස්සෙ සබ්බ්ුුණු සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවතු අර හතු සබ්්‍යධම්මි සුුව පටි හතඥාන චාරස්සෙ දස බල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ. සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්ස ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාාගතස්ස සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවුතුන් වහන්සේත මාගේ උතුම් නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනු බේවා මිත්‍යාදුෘෂ්ටික වචනයක් පිටනු බේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනුුවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්තිමෝ බුද්ධ වච්චනය භාග්‍යබුතුන් වහන්සේ සතුටු වෙන කාර්යට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුගඩහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලා ගැනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ සාදෝ ධර්මශ්‍රවනා පිලාසී සද්ධහ බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පිංවත්නේ මේ පින්වත් හැමදිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ පාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නයි මෙ පින්වතුන් පිරිස බලාපොරොත්තු වන්නේ අදමී උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කිරහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වේ ගෙන කටුතු කරුණු ලබන්නේ රත්නපොර කොස්පැලවින්න නොම්බර අසුවෙන් දහතුන නිවසේ පදිංචි ඩලෝKKේ මානෙල් කොඩිතුවක්කු මහත්මිය ඇතුළො ඒ පවුලේ පින්වතුන් පිරිස. අපි ඒ පින් ඔතුන්ට ධර්මදේශනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්සල සාකච්චා කරගෙන යන්නේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිතකතාව පිළිබඳ තේජස්වන්තිං අතරින් අග්‍රස්ථානය ලැබු මේ අංගුලිමාල මහරහතන් වහන්සේ පිළිබඳව අපි අංගුලිමාල සූත්‍රයේ ඇසුරු කරගෙන දේශනාවල් තුනක් අපි මේ වෙනකොට නිමාවට පත් කළා අද අංගුලිමාල සූත්‍රය ඇසුරෙන් කරන හතරවන දේශනාව පසුගී සති අපි අවසන් කළේ බුදුරජාණන් වහන්සේ අංගුලිමාල සොරා ඉන්න මහවනයට පිවිසිලා අංගුලිමාල ොරාගේ තිබිච්ච තේජස පිළිබඳ තිබිෙනු මාන්‍ය නැති කරලා ගාතා ධර්මයන් දේශනා කරලා අංගුලිමාල ස්ොරාට ධර්මය වටහල දුන්නා මාිං තමන්ගේ සසරපින වසාගෙන් හිටපු අංගුලිමාල සොර මාං මාන්‍ය නැමති මේ වෙසිල තිබිච්ච තිර ගලවල දැම්ම වගේ යටපත්තුූ මාන්‍යෙන් ජුක්තව හපු ධර්මදේශනාව නිසා සසර පාරමිතා ශක්තියත් ආනුභාාවයිෙන් භාග්‍යියුතුන් වහන්සේගේ උතුම් මහා කරුණාවේ ආනු භාාවීන් අංගුලිමමාන ස්වරට ධර්මිය වටහා ගන්න පුළුවන් කමක් ලැබුුණ. අංගුලිමාල ස්වරාගේ පුුණන්න්‍ය ශක්ති ඉස්මතුවෙච්ච නිසා අංගුළිමාල කුමාරයට භාගෙතු නහන්සේගේ සාසිනි පැවිදි වෙන්න වරක් ැවුණ ඒහිබික්කු ප්‍රෝජාවෙන් පැවිද්ධ ලබාදීලා අංගුලිමාල තෙරුන් වහන්සේ හැටියට භාගවතුන් ව අගුලි මාල තෙරුන් වහන්සේ උපස්ථායකයන් වහන්සේ හැටියට පත්කරගෙන ජේතවානාරාමයට වැඩම කළ මේ වෙනකොටට පසේ නදී කොසුල් මහ රජතුමාගේ රාජ්‍යහි විශාල කල බලයා නගරේ ඉන්න මහ ජනතාවෙක් පැස්සලා. අංගුලිමාල නම් මේ මහස්ොරෙක්කෙන් තමන්ට ජීවිතෙට මහනතුරක් බියක් තියන බව රජතුමාට දන්වලා රජතුමාට කියනවා මහ රජ අපිෝ මේ බයින් මුදෝල දෙන්න. ඒ වෙලා වේ රජතුමා රටවැසියන්ගේ කීමට ඇහුකන්දීලා ඇත්සේනාව ආබල සේනාව රත සේනාව කෙනෙ මේ සේනාවල් තියෙද්දී අශ්ව සේනාවක් පමණක් අරගෙන පන්සීයකින් යුක්ත අශ්ව බලයනයක් කරගෙන අංගුලිමාර නම්මේ දරුණු සොරා ඉන්න වනයට යන්න රජතුමා මාලිගාාව ඉංගිලියට බැස්සා අපි පසුගී සතියේ සිහිපත් කළ රජතුමාක සැරේම මහවනයට ගියනේ මොලින් රජතුමා ගියා භාග්‍යෝතු වහන්සේ වැඩයින ජේතව වනාරාමීට ඒ භා්‍යතු වහසේ වැඩඉන ේතවනනා ාමිත රජතුමා මුලින්ග අංගුලිමාල හාමුදුරුව පැවිදි කරවල ජේතවනාරාමිටෙක් වඩම්වාගෙන ආවා කියලා පනිිවිඩියයක්ක්වත් ලැබිල නෙමි රජතුමා දන්නේ අංගුලිමල හාමුදුරු දැන් පන්සලි වැඩඉව කියලා රජතුමා බුදුරජාණන් වහන්සේ ගෙලාගට යන්නේ කාරණාවල් දෙකක්තිසා එකක් තමයි රජතුමා දන්නවා භාග්‍යවතුන් වහන්සේ තමන්ට මෙලොවහිත සුවපිනි සත් අනු ග්‍රහ කරනවා පරලොව හිතස සෝපිනිසත් සංග්‍රහ කරනවා හජතුමා දන්නවා බුදුරජාණන් වහන්සේගේ ළඟටගි හිල්ලා ඇයි මහරජ අවේලාවේ ආවේ කියලා විිමසන කොට මට කියන්න පලන් සාමීනී මෙවැනි මහා චන්්ඩ සැඩපරුසු ස්ොරෙක් මහවන්නේ මේ මහජනතාව නසමින් ඉන්නවා ඔහුගෙන් මෙ මහජනතාව මුදුව ගන්නයි මංම යන්න කෙලා කියනකොට ඔහු නිසා මට අනුතුරක් වෙනවනම් භාග්‍යතු වහන්සේ කාන්තීමම මට කියාවී ඔය හොරෙක් හිටියා කියල මහරජ නුම්බට කවර ප්‍රයෝජිනයද කියලා එමනැත්තැන්ගේ කටයුත්තෙන් යම් ලාබයක් තියෙනවනම් භාග්‍යතුනහන් සිකියාවී යම් වැඩකට කාලයක් කියලා තියනෙනව හිතරවනම් ඒ කරන්න කියලා යාකාරයටට භාග්‍යතු වහන්සේගේ ප්‍රකාශීනුත් මටමොකද වෙන්න කියලා කලින්ම හොයල බලන්නට පොළුවන්. මෙන්න මේ ප්‍රයෝජනයන් දෙක සල කළ තමයි රජතුමා භාග්‍යතු වහන්සේ වැඩිනි දීත වනාරාමට යන්නේ. ගිහිල්ලා යම්තාක් යානවන්වලින් යන්නට පුළුවන්නං ඒතාක් යානාාවල් වලින් ගිහිල්ල යානාාවල්වලින් යන්න බැරිකොට්ට සේ රජතුමා හයි භාග්‍යතු වහන්සේ වැඩේන ජීතවන රාමිටි යනවා. කියල භාග්‍යෝතු වහන්සේ වන්දනා කරලා රජතුමා එකත් පසෙක හිඳගන්නවා. එකත් පසෙක හිඳගත්තුමේ රජතුමා බුදුරජාණන් වහන්සේත්තික කතා කරන පටන් ගන්නවා. භාග්‍යතු වහන්සේ කවදාවත් එන කෙනෙකොට එක පාර්තම බණ කියන පටන්ගන්නේනේ. ඒ ආචාර් ගූචර් සම්පන්න භාවින්. හලින්ම්ම වැඩඉන්න භාග්‍යතුන් වහන්සේ භාග්‍යතු වහන්සේ කවදාවත් තමන් වහන්සේගේ ළඟටින්න ශ්‍රාවකයකටුවත් එක සැරහිටම ධර්මදේශනා කරන පටන්ගන්නේනේ එකට ආරම්භයක් භාගතු වහන්සේ කතාාවීම පටන් ගන්නවා සමහරලට ම්‍යාචාර ගෝචර සම්පන්න භාාවය අප තුළත් ඇතිකරගත යුතු දියුණු කරගත යුතු ලක්ෂණය අපි සාමාන්‍යෙන් කෙනෙක් කතා කරන්න යනකොට සමහර කතා කරණය දන්නේනේ මට කතා කරන නාපපුකෙනගේ මොනවද තමන් බලාපොරොත්ති වුණනු මලින් කියලා කතා කරන්න යනකෙනත් දන්නේ නෑ මම මේ කතා කරන කෙනට මුලින්ම මොනුවවද කතා කරන්න ඕනු කියලා වැඩිහිටි ගෞරවයන් ගුණධර්මවලට දක්වන ගෞරවය අද කාලයේ බොහෝසේම හිීනෙ වෙලා ගිහිලතිීදවා කියලයි අපට හැගේත්න්නේ අපි උදාහරණයක් ගමු ඩැං රජතුමා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා ගියපු ගමන් කතා වාාරම්භ කරලනේ බාග්‍යයොතුන් වහන්සේල් ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් මහන්සට මුලින් වැැඳලා එකත් පසෙක හිත ගත්තා මොකදම එකත් පසෙගේ හිඳගන්න කියන්නේ දෝෂ හයක් තියෙනම නැතිකරගන්න ඉතා දුරින් ඉන්නේෙනේ ඉතා ලළඟින් ඉන්නේෙනේ තමන් ගරුකරන කෙනාගේ ඉදිරියෙන් ඉන්නේෙනේ තමන් ගරු කරන කෙනාට වඩා ඉහෙලින් ඉන්නන්නේනේ ගරු කරන කෙනාට වඩා පිටු පසි ිඉදිනෑ. මෙන්න මේ කියන දෝෂ හය මගහරවාගෙන තමයි ගරු කරන කෙනාගලඟ ඉන්නේ එහෙම ඉන්න එකට කියනවා එකත් පසෙක හිඳගන්නවා කියලා. රජතුමා එහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව කාරම්භ කලිත් නෑ. ආපුගමන් ආපු කෙනාගේ විස්තර කතාවක් කරන්න. දැන් සමහර වෙලාවට නාදුනන කෙනෙකුට අපි ඇමතුමක් ගන්නකොට ඒ කෙනාට මුලින්ම කලයොත්ති අපි ව හඳුන් නොල දෙන්න ඕන. මම අසවල් පලාති මගේ නම මියයි එහෙම කියලවත් අඩුමතරමි කතා කරන කෙනට මුලින් හඳුන් නොල දෙන්න ඕන සමහර වෙලාවට ඉඩක් වෙලාවක් තියෙනවන කතාව කරන්න හදිසි ඇමුතුමක් ගන්නවන මුලින් මහන්න මට මේ වෙලාවී ඔබත්තික කතා කරන පුළුවන් වෙලාවත් පහසු වෙලාවදද එහෙම කතා කරන මුලින් මේ ආචාර ගෝචර සම්පන්න බව පින්හතුනි නිවන් දකින ශ්‍රාවකයා තුළ අනිවාරයම දියුණු කර ගතියොුතු ලක්ෂණයක් ඒ කාරණාව ගණක මුොග්ගල්ලන්න සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතු අප ිචුන්හන්ේ නමක් ළඟටයන වනම් භග්‍යතුන් වහසේ නම ළඟ යන වන අපි ොින්ම කරන්නුන ගහිල්ල වදනා කරන එක බුරුම වගේ රටවල්වල සංගරත්නයට තියෙන්ෙන අප්‍රමාණ ගෞරවයක්න් ඒ ඉන ජනතාාවතර බොරුම රටේ ගිහිල බලන්ඩ ස්වාමීන් වහන්සේ නමක් ළඟට යමනවනං කෞුරහරි දායක කෙනෙ මුලින් උන්වහන්සේගේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට වදනා කරලා இන් පසුව උන්වහන්සේතික වැඳගෙන තමයි කතා කරන්න තු අපිත් බලඩ අපේම මේ ආචාර ගෝච්ර සම්පන්න බහු කොච්තරන් දියුණු වෙලාතිී වද කියලා. මේ ආචාර ගෝචර සම්පන්න භාවය පිඟත්න අපතුළ දියුණු කරගත යුතුම කරුණා උන්හන්සේතක වැඳගෙන අපි කතා කරන්නට ඕන්. කතා කරන කාරණාවල් කෙරහ අපපි බොහොම සිහයෙන් කතා කරන්නට ඕන. මමමී ස්වාමීන් වහන්සේ නමක් සමගයි මේ කතා කරන්නේ කියන මිස් සිහය පිහිටුවාගෙන කතා කරන්නට ඕන්. සමහර දිනෙක්ඉන්නවා ආපුගමන්, ආමු දුරුන්ට වඳන්නවන්නේ ඒ වදිනකොට සහල්ලට ගරුසරු බවක් නැතුව වන්දිනවා වන්දනා කරනකොට පසඟ පිහිටුුවලා පසඟ පිහිටවල පින්වතිරි වන්දනා කරන්නට ඕන මෙනි මේ ආචාර ගෝචර සම්පන්න භාාවය නපතුල් දියුණු කරගන්නට ඕන දැන් එහෙම කතාබහ නිරත වෙනකොට භාග්‍යවතුන් වහන්ස එක පාර්ටම ආපු කාරණාවල් කතා කලේනේ ාග තුරහස දන්නද යිතුමාව මකද කියලා දන්න නමුත් නොදන ගෙන වගේ කතා කරනවා කන්නුතේ මහාරාජ රජාවා මගද සේනියෝ බිම්බිසාරෝ කුපිතෝ එ මගද රාජ්‍යයේ සේනිය බිම්බිසාර රජතුම කිපිලවදද එමන වේසාලිකාවා ලිච්චවී විශාලාවේ ලිච්චවීන්වත් කිපිලද අේවා පටිරාජානෝ වෙනත් කොහෙහරි රාජ්‍ය හරජ බත්කම කිපිලද යුද්ධකට යන්න වගේ යන්නේ එතකට කියනවා නොකෝමේ भන්තේ නෑස්වාමීනී බිම්බිසා රජුවත් ලිච්චවීවත් විරත් කෙනෙක් වත්මා්‍ය කමනාපවෙලානේ ස්වාමීන චෝරාමී भන්තේ විජිතේ අංගුලි මාලෝනාම මාගේ රටේ ස්වාමීනී අංගුලි මාල නම් දරුණු සොරෙක්කන්නවා ලෝ හිත පාන लेේතවරු අතිව හතපහතේ නිවිට්ටෝ අදාය පන්නෝ පානබෝතේසු පනතියන සත්‍යයන්ට අකාරු නිකවෙච්ච තරුණු ආවද අතින් ගත් ලේතවරුණු අත්තැති සොරෙක්කන්නවා ස්වාමීණී මේ හොරා ගම් නොගම් කරනවා නියම්ගම් නොනියම්ගම් කරනවා ජනපද නොජනපද කරනවා ඒ විතරක්නිවෙ ස්වාමීණී මිනිසුන් මරා ඔවුන් ගැගිලි කපා මාලයක් ගිලහි පැළඳගෙන ඉන්නවා. ස්වාමීනී මම ඔන්න ඔහුව වලක් පන්නයි මේ යන්න සෝදානම්වන් බුදුරජාණන් වහන්සේ යහනවා සචේපනතුවන් මහාරාජ. මහරජ ඔබ අංගුලි මාලං පස්සීයාසමි අංගුලි මාලමි මිහිම දැක්කුතින් ඔබ මොකක් කරයිද. කොහම දැක්කුදද. කේස මස්සුම්? ඕහාරෙත්වක් කාසායානි වත්තානි අච්චාදෙත්වා අගාරස්ම අනගාරියන් පබ්බ්ජිතය. කිස්රැවුල් බහලා කසාවත් හැඳගෙන. ගිහිගිින් නික්මිලා පැවිද්දෙක් හැටියට මහර ජංගුලිමාල ඔබව දැක්කොතින් ඔබ මොකක් දෙකරන්නේ. එතකොට කියනවා විරතන් පානාතිපාතා විරතං අදිින්නාදානා, විරතං මුසාවාදා ඒක බත්්තිකං බ්‍රක්්මචරියන් සීලවන්තං කල්්‍යාන දම්මා. ප්‍රාණගාතිං බොරු කීමින් විකාලයේ වැළඳීමෙන් බ්‍රක්්මියන්ට සුදුසු වූ මේ රාගෙෙන් ඉවත්වෙලා සීලවන්ත සොදුුරු දහම් සහිතව. මෙ මිහිතියොත් මහරජොමමකද්ද කරනෙ කෙල්හනවා. එවෙලාවෙ කියනවා අභිවාදයාමාවා බන්තිේ. රජතුමා කිසිම වෙලාවක බලාපොරොත්තුව නොවිච්ච කරණාවක් භාග්‍යතු නාන්සමිය හන්නේ. රයිතුමායි විලාවි කියනවා ස්වාමීණී වෙන මොනවක් කරන්නද සංග රත්නයට වන්දනාවක් කරන්න යම්සේද ආං ඒ විදදියටට මමන් මොහුටත් වන්දනා කරනෝකිවා. මම ඉඳගනී නාසනේ නැගිටලා උන් වහන්සේට වාඩිර වාඩි වෙන්න දෙරම කි. සිව්පසධානයේ මම සංග්‍රහ කරනවා කියනවා භාග්‍යතුන් වහන්ස ධාර්මික ඌරක්ෂණාවරණයක් සංවිධානය කරන කියවා එවෙලාවිදී අජතුමා හනවා ඇබැයි ස්මීනී ඒවගේ පෞකාර දුස්සීල පාපධර්ම තියෙනෙනෙක් ස්වාමීන කොහොම ද පිහික්ම වන්නේ කොහොමද පිොහෝ සිිල්වන්ති කර වන්නේ එක නම් කොහොම වෙන්නද කියලා ටතුම භාග්‍ය හන්සේෙන් ප්‍රශ්නයක් ක නන්. මු ඒ වෙන කොටත් අංගල ල හාමුදුර බුදුරජාණන් වහන්සේගේෙන් ළඟීමම වැඩන්නවා. ಭගතු හස ධ ෂ්ඨාන ක්තිෙන් අංගු හාමුදුර නොපෙන්න දිර සල ලවා. රජතුමා මේ කාරණාවල් ටික කියයාගිෙනන කොට රජතුමක් කිසි බ පොරොതතු චච නොච්ච දර්ශණයක් භාග්‍යතු හන්සේ පෙන්න්නනවා ාග්‍යතු හන්සේ රයිතු මාට කියනවා ආං මහරජ අරයි නංගුළි මාල තෙරුන් කියලා. භාග්‍යතු හන්සේගේ. දක්කිනං බාහුන් පක්්ග හෙත්වා දකුණු අතින් දකුණු බාහුවෙන් අංගුලි මාල තෙරුන් වහන්සේ වැඩිඉන්න වැඩඉන්න දිසා පෙන්වලා අංගුලි මාල තෙරුන් වහන්සේවත් පෙන්න්නවා. රජිතුමාට කියනවා ආං අතයි අංගුලි මාල තෙරුන් වහන්සේ වැඩින්න කියලා. මොළු ජම්බුද්ධී පේටම මහා බයක් ඇති කරවන තමන්ගි විජිතේ සියලු ජනතාවට මහත්බියයක් ඇතිකරවන. මිනිසුන් මරා ඇංගිලි මාලයක් පැළඳගිරිි හිටපුමේ චන්්ඩ සැඩ පරුෂ මේ සොරාව කසාවත් දරාගෙන බුදු හාමුදුරැංගිළඟ වැඩඉන්නව කියන කාරණාව කවදාවත් කොසළු මහරයිතුමමා බලාපොරොත්තු වෙච්ච වචනයක් නෙබි නමුත් බලාපොරොත්තු වෙච්ච වත් නැති දෙයක් සිදුවුණු නිසා රජතුමාගේ හිතී ඇතිවෙච්ච බිය ව තවත් වත් වැඩිවෙෙන පටන්ගත්ත අතකෝ රාජ ර්ඥෝ පසේ නදිස්ස කෝසලස්ස අහු දේවං භයන් රයිතුමාගහිතර මහත් බයක් ඇති වුුණ අහුන් චම්බිතාත්තාන් ව්‍යවලී මක්කඇතිව වුණ අහු ලෝමහන්සෝ ලොමුදැහැගැන්වී මකඇති වුුණ රජතුමාගේ මේ බිය තැතිගැනීම ඇතිවෙච්චේ වෙලාවේ භාග්‍යයතු වහන්සසිද දැනගෙන රයිතුමාට කියනවා ම බහයි මහරාජ නත්තිතේත් ඉතෝ බයං මහරජ බයිවෙන්ඩිපා ඔහුගෙන් තුොපට බයක් ඇතිවෙනු නෑ කියල කියනවා එතිකොට හිතල බලන්ඩ ම පසුගේ සතියේ දේශනාවද ඔපට මතක් කරා බන්ධුල සේනාධිපපතිකේ මෙ දක්ෂතාවය ඒ කතාව මම දේශනා කරලා ඔබට පෙන්නුවේ මෙ ජම්බුද දීපම දක්ෂ සටන්කාමින් තුන්දෙන හිතිේ බඳුල සේනාතිපතිගේේ කාය බලේ පමණ නං කොසොල් මහරයිතුමාගේ කායබලය කොච්චර ප්‍රබල ඇ්ද එතරම් කායබලයක් තියන කොසල් මහරජතුමා තනීෙන් නිෙවෙ අංගුලිමලක් ලඟට යන්නේ අංගුලිමාල සුරාග ලඟකට යන්නේ පන්සීයක් අශ්වසේනාවක් සමඟ මහපිරිවරක් සමග යන්නේ. නමුත් අංගුලිමාල කුමාරයා පිළිබඳ ොයි තරම් බයක් රටපුරා ඇතිවිලා තිබුණ දෙකිල කියනවනම් එතරම් තේජවන්තභාවයක් ඉතරම් සූරභවක් තිවිිච් රජතුමා පවා මහසේනාවක් අරගෙන ආවත් අංගුලිමාල හාමුදුරගේ දර්ශනය දකිනකට කසාවත් දරාගෙනඉන්න දර්ශනය දකිනකොට. රජතුමා ගිහිතේ බයක් ඇතිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කවච්චනයෙන් රයිතුමාගේ, තුමාගේ තිබිච්චර යල් ලමු දෙදහැගැවීම වවලීම සංසිදුනා අට්ටකතාවේ දක්වනවා රජතුමාට පමණක් නිවි ම්‍යාපුු සේනාවටත්තුයි බයිඇතියවුණ හැබැයි ආපු සේනාවට ආපු බයිනම් ඔවුන්ව නතර කරන තරංව ශක්තිකෝන්ට තිබිලනේ තමතමන්ගේ ආවුද ඒ ඒ තැංවලම දාලා සැවැත් නුවරටම දිවගිහිල්ලා වාහල්කඩවල වාහල්කඩවල් වහලා අට්ටාල උඩ නැගගෙනෑ ඒ තිදක් බලංග ඉන්නවලු රජතුමාට මොකක් දුනේ කියලා මොකද සේනාව හිතනවා රජතුමා සේනාව අරගෙන එන බව කලින්ම දැනගෙන අංගුලිමාල විල කලින්ම ලෑස් වෙලා හිටිය කියලා මොකද සතුර ඉන්න තැනට යනවා කියනෙ එක අතිශෙයිම භයානක කරුණ මොක දොහෝ ලෑස්ට වෙලා ඉන්න පොළුව සමහර වෙලාවට සතුර තනීින් හිටගෙන ඉන්න වෙන්න පොළවා. නමුත් ඒ වෙනෙකුට උපක්‍රම සිය දහස් ගණනක් අටබල වෙන්නත් පුළුවවා නිනිසා සතුර ඉන්න තැනට යනවා කියන එක අති භයානක කරුණා. ඒ කාරණාව නිසාර සේනාව රයිතුමා දාලා සැවැත්නුවරති ිහිල්ල වාහල් කඩවල් වහලා උඩේ ඉඳගෙන බලාගෙන ඉන්නවා රයිතුමාට මොකදනේ කියලා. රජ්ජුරුවෝත් මහ වීරයෙක් නිසා එතන හිටියට රජුතුමත් බයිම තම ඉන්නේ. එතිකොට හිතන්ඩ අංගුලිමාල හාමුදුරුවන්ගේ තේජවන්ත බව කොච්චර ප්‍රබලද. මහාතීජස්සානු භාවයක් තිබුණ. අපි සුතුතු සෝම ජාත කිදි පැහැදිලි කර එතරම් තේජවන්ත බවක් උන්වහන්සේට ලබන්්ඩ උන්වහන්සේ සංසාරේ මොනවගේ කොසල කර්මද කරේ කියලා. ඉන් පස භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළියරගෙන කොසොල්මහ රජතුමා අංගුලි මාල හාමුදුරුල ඉන්න තැනට යනවා. හැබැයි ගියට ගි හාමුදුරුවන්ට වදිී දිනේ එතනට ගිහිල්ල එතන හිඳගෙන රජතුමා අංගුලිමහලා හාමුදුරුවන්ගගේ පලමිණි ප්‍රශ්න නම අෝනෝ බන්තයේ අංගුලිමාලෝ ආරයෝ අංගුලි මාලයන් වහන්සේද ඒවන් මහරාජ එසයේ මහරජ කියල පිළිතුළු දෙනෙනවා අහනම කතන් ගොත්ත අස්සපිතා කතන් ගොත්තා මාතාති ආර්යන් වහන්ස නබවහන්සගේ පියාගේ නමුමොකක්ද ඔබ වහන්සේගේ අම්මගේ නම්මකද කෙල් හනවා ඇයිහිම ප්‍රශ්නයක් කහන්නේ ො ශ්‍රමණයකොට හොරකුගේ නමින් කතා කරන සුදුසුනේ. එනිසා මේ රජතුමා අම්මගේ හැරි තාත්්‍යගෙන නමහන්නේ ඒ රජතුමාට අංගොලිමාල හාමුදුරන්ට කතා කරන නමක් කදාගඩ ඇයි ඒ කාලයේ ම් දීපේම කතා කරේ ඔහුට අංගුලිමාල කියලා දැ ඒ නමින් කතා කරනව කියනෙක සුදුසුනේ එනි සාහනවා අම්මගේ හරි තාත්්‍යැග හැර නම්මකද්ද කියලා එතකොට කියනවා ගගෝකෝ මහාරාජපිතා මහරජමගේ තාත්තගෙනම ගගග මන්තානිි මත්තා අම්මගේ නම්ම මන්තානිි ඒ වෙලා වී කොසොල් මහරයිතුමා අංගුලි මාල හාමුදුරුවන් ආමන්තරණය කරන්නේ අයියෝ ග්ගෝ මන්තානිි පුත්තෝ ආයෝූ මන්තානි පුත්්ත ග්‍යන් වහන්ස මන්තානි පුත්ත ග්‍යයන් වහන්ස අභිරමතු බන්තයේ කැමැත්තෙන් ශවාමීණීවාසය කරත්වා ඔබ වහන්සේට යම්කිසි උපකාරයක් ඇත්තැන්ගේ සියල උපකාර අපි කරන්න වූපසාාන බහන්සට ම සංග්‍රහ කරන්නන් ඔබහන්සිට කුමක් අවශ්‍යද කියලා රජතුමා අංගුලිමමාල හාමුදුරගෙන් හනවා ඒ වෙලා අංගුලිමමාල හාමුදුරුවෝ ඒ වෙනකොට දූතාංග දහතුනම සමාදැන්වෙලලා ඉවරයි දූතාංග කියල කියන්නේ සිල් මට්ටම්බලට වඩා තියෙන විශේෂ සීල මට්ටවා යමෙක් සිල් සමාදැන් වෙනම කියන කාරණාවට වඩා දියුණු මට්ටමින් පිරියෝතු කාරණාවත් තමයි මේ දූතාංග ධර්ණව කියල කියන්නේ එ දූතාංග අතරින් අග්‍රස්ථානී ලැබයි කාශ්‍යප මහරහතන් වහන්සේ නමුත් බොහෝශ්‍රාවකයෝ මේ කෙලි දූතාංග දහතුනම සමාදැන් වෙලා තියෙනවා. මොනවදේ දූතාංග දහතුන පාන්සකෝලි කාංගය පිඩ පාතිකාගය ත්චීවරකාංගේය සපදානවාරිකාගේය ඒකාසනි කාගේය පත්ත පින්ඩිකාංගය කළුපච්චා බත්තිකගය ආරං්ිකාංගේය රොක්කමෝලිකාංගය අ්බෝකාසිකංගය සේනාසනිකංගය යතා සන්තාන්තිකංගය නේසාජ්ජිකාගේය මිනි තමයි දූතාග දහතුන හැටියට ධර්මී සඳහන් කළ තියන්නේ. මේ දූතාංගයක් දරනවා කියල කියන්නේ නිවනට අතිශීම සමීපයි කියන එකයි. නිවන්දකින ශ්‍රාවකයන්ට අතිශෙයිම සමීප වූ කාරණාවත් තමයි මේ දූතාංග සමාධානය කෙළ කියන්නේ. ඕනම කෙනෙකුට පිවතුන මේ දූතංග දරන්න පුළුවන්. හැබැයි ගිහි පින්වතුන්ට නං මේ දූතාංග දහතුනේ, තංග තුනයි දරන්නට පුළුවන් ඒ කාසනිකංගයයි පත්ත පින්ඩිකංගයයි නේසාජිකාංගයයි කියන මෙදූතංග තුන තමයි විශේෂයම දරන්නට පුළුවන් හැබැයි සංසාරයේ පැවිදිවෙලා හරි දූතාංග හොඳට දහතුනම සමාදන් වෙලා ඉන්න අය තමයි බුද්ධෝත්පාද කාලයක ගිහිභාාවෙන් රහත් බවලබන්නේ අපේ ශසනී බොහෝධිනෙක් කිටිය ගිහිව රහත්තුනු අය ඒ ගිහිව රහත්තුුණු අය අතර බොහෝධනෙක් පින්වතුන ගිහිභාවෙන් රහත් බව ලබන්නට තරම් පුුණ්්‍යවන්ත වෙලා ඉන්නේ සංසාරී මේ දූතාංග දහතුන සමාදැංවෙච්ච නිසාඒ විශේෂ කරුණා අපට දූතාංග දහතුනම මේ මොහොති සාකච්ඡා කරන්න තරම් කාල වෙලාවක් නෑ නමුත් පේ දූතාංග දහතුන කල කියන අති විශේෂ කාරණාව දැම් ගලි මලා හා මුදුරුවම මේමින කොට්ට දූතංග දහතුුණනම සමදන්ගලා. පාන්සුකුල චීවර පමණයි පලදින්නේ. තුන් සවරෙෙන් විතරයි යපෙන්න්නේ. පිණ්ඩපාතිෙන් විතරයි ධනය වලදන්නේ. සපදාන චාරිකන්ගේ කියල කියනවා යම්කිසි ගමක මුොලින් පටන්ගත්තොත් එක ගෙදරක්වත් මගහරිින් නැතුව හැම ගෙදරකටම පිණඩපාතිේ ගිහිල තමයි නතරවෙන්නේ. ඒකාසනිිකංගේ කියන නම් වූ. වසකට එක වේලක් තමයි දානේ වලදන්නේෙ පත්ත පිින්්ඩිකාන්ගේ නම්මූ පාතරයට වැටන ප්‍රමාණයක් විතරය වලදන්නේ. කළුපච්ඡා බත්තිිකන්ගේ ආරං්ඥිකන්ගේ කියන මිනිමේ දූතාංග දහතුනම අංගොලිමල හාමුදුරු දර්ලයින්නේ. පිතුන මේ අංගොලිමල හාමුදුරු ඒ නිසා රයිතුමාට කියනවා මක්නෑ මහරජ අලං මහාරාජා පරිපුන් නංමී වර කමක්නෑ මහරජ මට සිවුරු පරිපූර්ණයි. ඉන්නට බාගතු හන්සේගේ ළඟට නැවත රයිතුමා ගිහිල්ල භාගතු හන්සේට වැන්දල එකත් පසික වාඩි වෙනවා. ඉඳග රයිතුමා ප්‍රකාශ කරනවා. ආශ්චරියයි ස්වාමීණි අත්්භූතයි ස්වාමීණි. යාාවං්චිදං භන්තේ භගවා අදන්තානං දමේතා, අසන්තාානං සමේතා අපරිප නිබ්බතානං පරිණාපතා ආශ්චරය ස්වාමීණී අත්්භූතය ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රියන් දමනේ නැති පුද්ගලියන් ශාන්ත නෝ පුද්ගලයන් ශාන්ත භාවයට පත් කරනවා නියවුණු නැති පුද්ගලයන් නියවුණු පුද්ගලයක්න් බවට පත් කරවනවා භාග්‍යතුන් වහන්සේ අපටඒ හැකියාවනේ ඔබ වහන්සේ අපට නැති හැකියාවකින් මේ සිියල්ලෝම දමනය කරනවා කඩුවක්ව අති නොදරමි අෞද්‍යයක්වත් අතින් නොදරමි ඩන්ඩක්වත් අතින් නොදරමින් භාග්‍යතු වහන්සේ ඔබ වහන්සේමී පුද්ගලයන් වෝ දමනය කරනවා. මෙහෙම භාග්‍යතු වහන්සේ පිළිබමද පැහැදීමෙන් රයිතුමා කතා කරලා භාග්‍යතු වහන්සට කියනවා. මයං බන්තේ ගච්චාම බහුකිච්චාමයන් බහුකරණීය. ස්වාමිනිි මට වැඩ ගුඩාක් තිනවම යන්න බොහෝ කළියුතු කටයුතු තියෙනවා යස්සදානි මහරජ, කාලං මංඥස හොඳයි මහරජ යම් කාරයකට කාලයේ ලැබිල තියෙනවා නම් ඒ මේ කාලයයි මහරජ ආං ඒ වෙලාවී බුදුරජාණන් වහන්සේට වැදල තමයි බහගිතුන් වහන්සේ ළඟෙන් නෙටිල තියෙන්නේ. එත බලන්න උන්වහන්සේට යනකුටත් වන්දනා කරලා ගිහිල තියනි. ආපු ගමන් වැැද කියෙනෙක් විතරක් නිව යන වෙලාවෙත් වදනා කරගෙන තම ගිහිල තියද. එතුරු වදිරකොට නිකම්ම වැදලනේ බුදුරජාණන් වහන්සේට ප්‍රදක්ෂිනා කරලතමයි වැදලතියන. අතකෝරාජා පසේ නදී කෝසුලු උට්ටායාසනා භගවන්තන් අභිවාදෙත්වා පදක්කිනං රතුන් වහන්සේට ගෞරව කරලයි අපි යමක් පූජා කරනව නම් පූජාරන්නට ඕන. ඩැන් ඒ කාර්යන් සියල්ලක් මිවර වෙලා ඉන් අනතුරුව එතනින් පිටත්වෙන කොටත් භා්‍යතුන් වහන්සට වැඳලැයි පිටත් වෙලා තියෙන්නේ. එමන මී ආචාර් ගෝච්චර සම්පන්න භාවයන් පෙනත අප තුළ දියුණු කරගන්නට ඕන. අපට අදටත් බුදුරජාණන් වහන්සේට ජීවමාන සංඥාවෙන් ඔය සියලූ පස්ථාන කරන්නට පුළුවන්. ජීවමාන සංඥාව කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේවෙලාවී වැඩ ඉන්නවා කියන සං්ඥාවයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාවයෙන් භාග්‍යොතුන් වහන්සට පින්වතුන අපි උපස්ථාන කරනට ඕන අපි සෑමලුවකට ගිහිල්ල ඒ සෑමැලුවේ හතරි ස්ථානියම ප්‍රදක්ෂණ කරනට ඕන දකුණුවත සෑය දිසාාවට හරවගෙන හතර ස්ථානීම්ම වන්දනා කරගෙන ට යන්නට පුළුවන්නම් එක තමයි නිවැරදිම වන්දනාව කියලකන් චෛත්‍යයක් ළඟට ගිය අපි විහාරයක් ළඟට ගිය අපි බෝධයක් ළඟට ගියාත් මේ වන්දනවල් සියල්ලක් මඩුවක් පාඩුවක් නැතුව කරන්නට ඕන රජතුමහිම වන්දනා කරලායි බාග්‍යතු වහන්සේගේ ළඟෙන් නික්මුණ ඒ වෙලාවේදී අංගුලිමාල තෙරුන් වහන්සේ පාතරසිවරු අරගෙන පින්ඩ පාති වඩිටම සපදාන පින් චාරිකං කියන පින්්ඩපාතික ක්‍රමයටවිදූතාන්ගේ දර්ලා තියෙන නිසා ගෙවල්වලින් අනුපිළිවලින් තමයි උන්වහන්සේ පිඩපාතිය වඩින්නේ. උන්වහන්සේහෙම වඩින ගමන් උන්වහන්සට දකින ලැබෙනවා එක්තරා ස්ත්‍රිය. දරුවෙ කොසතුල පිළිසිඳගෙනඒ ගැබ් වේදනාවෙන් බොහෝසේම පීඩා විදිෙනවා. අට්ටකතාවේ දක්වනවා අංගුලි මාල තෙරුන් වහන්සේට මහනු වනාට උන්වහන්සට පිණඩ පාතිය ලැබුණු නැහැ කියලා ඒ ස්ත්‍රිය අතිශේම පීඩා විඳන බව දැකලා තෙරුන් වහන්සටම හිමහිතෙනවා. කිලිස් සන්තිවත්ව බොහොම සත්තා මේ සත්තුයෝ අතිශේම දුක්විදිෙනවා පිගතුි බලන්ඩ සීලයේ ආනු භාවේ කොච්චර බලවදද යමෙක් හරියට සිල්වන්ත වෙනවන ඕනම චන්ඩ ෂඩ පරුස ධාමරිකෝ ගති ඇති අය පවා ඒවයි මුදුවන්නට පුළුවන් අද කාල අද බොහෝ දෙමවපියෝ දරුව පිළිබඳව නගන ලොකුම චෝදනාවත්ය යයි මගේ දරුව හරිමුරන්ඩුයි මගේ දරුව කීන ද අ හිනේ පිහතුනී මෙ කාරණාවිදී ොඳ ෝදා හරණය තමයිමියන් වංගුලි මලා හාමුදුරගගේ කතාව බලන අංගුලිමාල හාමුදුරෝ සීලවන්තේෙක් බවට පත් පෙච්ච නිසා ඉ සීලේ කොයිතරම් ආනුභාවයක් තියනවද කියල කියනවනං ගර්බනී කාන්තාවගේ ප්‍රසූත වේදනාවදි හා දැක්කලා උන්වහන්සගේ හිතේ ඇයි කෙරෙහි මහත් අනුකම්පාවක් කටගත්තා බලඩ සීලිය කොයි තරම් බලවද්ද කියලා. ධර්ම මාර්ගේ යනකොටට කෙනෙකුට අමුතුේ නේකිනාගේ ගතිලක්ෂණ හදන්න දෙයක් නෑ ඒ ප්‍රතිපත්ති පුරාගෙන යනකොටි ඉබේටම තමන්ගේ ළඟතියන දුරුවලතාාවන් තමන්ට සකස් කරගන්නට පුළුව. යමෙක් ධර්ම මාර්ග හරියට ගමන් කරන මනං පිඟතුන ඉන්න තත්තිෙන් ඒකෙන වනි වාරය මොසවල තබන්නට පුළුවන්. ඒකට සමහරය ොඳට බනහල ජීවිත වෙනස් කර ගත්තම සමහර දෙනෙකුටඒ එක ඇස් දෙකෙම දකින ලැබෙන්නේ ඉස්සර මේකෙනා මිහෙමනෙවී හරිම සැරයි හරිම දාමරිකයි බොහෝ අකුසල කර්ම තමයි කරන්නේ නවත් අද මිහිමින්නවා දකින ලැබීම ප්‍රීතියට කරුණක් කියලා සමහර දෙනෙක් සමහර පුද්ගලය පිළිබඳව වරනා කරනවා ඒ ධර්මය තිබෙනනා අනු භවේ නිසා. දැන් අංගොලිමාල හාමුදුරුවත් ආං ඒ විදිටම හික්මුණු පුද්ගිලෙක් බවට පත්තිලා බුදුරජාණන් වහන්සේගිළඟට ගිහිල්ලා භාග්‍යතු වහන්සට වැැඳෙලා මේ කාරණාව ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අංගොල්ිමාල හාමුදුරට කියනවා. අංගුලිමාල්ල යන්න ස්ත්‍රීග ළඟට ිහිල්ල ඔබ සත්‍ය ක්‍රියාවක් කරන්න කොහොමද යතෝ හම් භගෙන ජාතෝ නාබිජානාමී සංචිච්චපානන් ජීවිතා වෝරෝපේතා තේන සච්ේන සොත්තිිතේ හෝතු සොත්ති ගබසා මම උපන්දා ඉඳලම කුරා කූම්ඹික ගෙවත් ජීවිතය තොරරන ඒය සත්‍යයි ඒ සත්‍යනු භවි ඔබව සුවපත්තේවා කියල ප්‍රාර්ථනා කරන්න කිවවා වෙලාවේදී තෙරුන් වහන්සේ කෙන සාමීන්නේ මම එහෙම කළොත් දැන දැනම කරපු බොරුවක් බවට පත්වෙනවා සාමීනිි මම බොහෝධනකොගේ ජීවිත නැති කරා ඊනගට භාගතු වහන්සේ කියෙනා එහනම් මේ විතර ගිහිලක කියන්න යතෝහම් භගනි අරයාය ජාතියා ජාතෝ තැම් බොලින්කයෝ යතෝ හම් භගෙන ජාතෝ නමුත් දැන් කියනවා යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමී සංචිච්චපානං ජීවිතාවෝරෝ පේතා තේන සච්චේන සො್තිතේ හෝතු සොත්್තිි ගබ්බසා ස්වාමීණි නැගනියන මම ආරෙ ජාතියට පත්වෙච්ච ජවසීදලා මම කුරා කූමිකුගේෙවත් ජීවිතය තුර කරේ නෑ ඒ තේන සච්චේන ඒ සත්‍යානුභාාවෙන් සොත්තිතේ හෝතු, සති ග්බසා ඔබටත් ඔබගේ ගැබටත් සතක් වේවා කළ ප්‍රාර්ථනා කරන්න කිවවා. පත්නී කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ කල්පයක් පුරාවටම බලපවත්වන බලය තියන අධිෂ්ඨාන අ විශේෂ මෂ්ානයක් තමයි අ ල තෙරුන් වහන්සේගේ මේ සත් අංගුලි මාල තෙරුන් වහන්සේ මේ කරපු සත්‍ය ක්‍රියාව අනුභාවය පින්හතුනි අදටත් අදටත් ඔබ විඳඳවා. මේ ජීවිතේ ඇස් පනාපිට මානිසංස ලබන්නට තරම් බලවත් බලවත් ගාථරත්නය අට්ටකතාවේ කියල තිනේකයි යම්කිසි භික්ෂුවක් මේ සත්‍යක්‍රියාව කරද්දී හිඳගෙන හිටපු ආසනේ වතුරටික හෝදගෙන බිව්වත් ඒකනුත් මහාආනුභාවයක් තියෙනවා කියලා පරිතයං බනන්තස්ස නිසින් නට්ටහානදුවනං උදකම්පි විනාසේසි සබ්බමීව පරිසියන් සොත්තිනා ගබ්බවුට්ටානං යංච සාධීත තංකනේ තේරස් සංගොලි මාලස්ස ලෝකනාතියෙන බාසිතා කප්පට්ටායි මහාතේජංක පරිතංත බනාමහි කල්පයක් පුරාවටම බලපවත්වන මහා ආනුභාවයක් තියෙන සත්‍යයක් ක්‍රියාව ඉළඟට අංගුලි මාල හාමුදුරුවෝ ඒ විදිටම ගිහිල සත්‍ය ක්‍රියාව කරනවා අගුලිමමාල හාමුදුරන්ගේ සත්‍යයක් ක්‍රියාව යානු භාාවින් ඇගේ ගැබ සුවපත්ව වනා නමුත් මේ ජීවිතය කරපු ඒ අකුසල කර්ම උන්වහන්සට මේ භවේ විපාක දෙන පටන් ගන්නවා අංගොලිමාල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ සාාසනය ෙරරිෙහි මහා පැහැදීමකින් වෙල පැවිදිවෙේ චුත්තුතමෙන් වසන උන් වහන්සේ නොබෝකාලයක් යන්නට කලින් භාග්‍යෝතුන් වහන්සේගිං ශාසනී තුළ ලබන්නට පුළං උත්තම පලිය ලබනවා සව්පිලි සිබියාවට උතුම් මහරහතන් වහන්සේන්නම් මක් බවට පත්වෙලා නමුත් උන්වහන්සේ පිඩ පාතිය වඩිනෙ හැමදාම උන්වහන්සේ ලේ පෙරාගත්තු හිසින් තමයි පන්සරට වඩින්නේ. සමහරයි හිතල ගල් ගහනවන්නෙම වෙන පැත්තකට විසිකරන ගලක්කැවිල්ල හාමුදුරුවන් ගැගේ වදිනවා. වෙනත් පැත්තකට විසිරන දණඩක්ඇල්ල තෙරුන් වහන්සේ ගැගේ වදිනවා. වෙනත් පැත්තකට විසිරන ගල් කැබෙල ියැවිල්ලා තෙරුන් වහන්සේගේ හිසේවාදිනවා. තෙරුන් වහන්සේ බිඳුරු හිසිං යොක්තව ලේගලන හිසිං යුක්තව බිඳුුණු පාතර සහිතව බිඳුනු දෙපටසිවුර සහිතව තමයි භාග්‍යතුන් වහන්සේ ළඟටෙන්නේ. ග වහන්ස දුර යාම තෙරුන්හසේව දැකලා තෙරුන් වහන්සේම හිම ප්‍රකාශ කරනවා අධවාසය හි තං බ්‍රාක්මන අධවාසයෙහි තං බ්‍රාක්්මන ඉවසන්න ඉවසන්න තොප ඉවසන්න යම් කර්මයකින් විපාකයක් තොපට බොහෝ වර්ෂ ගනං වර්ෂ සිය ගනං වර්ෂ සය දහස් ගනං නිරේ පැහෙනවනම් ඒ කර්මයාගේ විපාකයයි මේ ජීවිතේ විඳන්න ලැබෙන්නේ ඒ වෙලාවේ දී තෙරුන් වහන්සේ, අනිවම හැසිරමින් නිවන් සුවත්තිඳිමින් මිනිම මෙහෙම ප්‍රීතිවාකයක් කියනවා යෝ පුොබ්බේ පමච්ජිත්වා පච්චා සෝනප්ප මජ්ජති සෝඉමං ලෝකං පභහසේති අබ්බාමොත්තෝව චන්දිිමා වලා කොලකින් වැසිිස් චන්ද්‍රයා ඒ වලාකුල නික්මුණාම ආලෝකයේ පැතිරලා යනෝ වගේ ප්‍රමාදයට පත්වෙලා අකුසල කර්ම කර කර හිටපු කෙනා ඒ ප්‍රමාද භවින් අප්‍රමාදී වෝ වීරය වඩනකොට ඒකෙනත් හරියට අර වලාකොලෙින් මිඳුණු සඳක් වගේ මුළු මහත් ලෝකයාට මා ලෝකයේ පතුරවනවා ආශිරුවාදය සපයනවා යස්ස පාපන් කතන්කම්මං කොසලේන පිටියියති මේ කරන ලද කර්මියයෙන් කොසලෙෙන් වැසෙනවා නම් සෝමං ලෝකං පභහසේති අබ්බා මුත්තෝව චන්දිමා ලෝක යාලෝකමත් කරන වලාකොළිින් මිඳනු සදක් වගේ. යෝහවේ දහරෝ බික්කු යුන්ජති බුද්ධ සාසනේ යම් තරුණ භික්ෂුවකේ කාන්තිමී බුදසාසනී නිරත වෙනවනම් සෝමං ලෝකං පභහසේති අ්බහ මොත්තෝව චන්දිිම ඔහු මේේ ලෝක යා ලෝකුමත් කරයි වලා කොළෙෙන් මිදුුණු සද වගේ. ඒ වෙලාවේදී තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා මගේ සතුට ධර්මකතා වසත්වා මගේ සතුරන් මේ ධර්මකතා වසත්වා මගේ සතුරු මේ බුද්ධසාාසනේ යෙදෙත්වා මාගේ සතුරු සත්පුරුෂයෝ ආසරේ කරත්වා මාගේ සතුරු ඉවසත්වා ධරමයට සුදුසු ධර්මය සුදුසු කාලයට අසත්වා ඒ අනුව තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගනිත්වා ඒ අනුව ගමන් කරත්වා කියලා තෙරුන් වහන්සේ දීර්ග ගාථ පෙළකින් ප්‍රීතිවාවා්‍ය දේශනා කරනවා එහෙම දම්මානු දම්ම ප්‍රතිපදාවේ ගමන් කරලා පප්පෙයුම් පරමං සන්තින් රක්කේය තසතාවරේ පරම ශාන්තූ නිවනට නිවනට පත්වේවා කියලා උන් වහන්සේ ඒ ප්‍රීතිවා කිය්‍ය ගාථාවවල්වලින් ප්‍රකාශ කරනවා බලන්න පිවතුන බුදුරජාණන් වහන්සේගේ ශාසනීය මොනතරම් ආනු භාාවයක් තියෙන ශාසනයක්ද චණ්ඩ සැඩ පුරුෂයන් පවා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම මාර්ග ගමන් කරලා ඔවුන්ගේ ජීවිතයන් හැඩගස්වා ගන්නවා ඔවුන් ඒ අනුවම ගමන් කරනවා මේ සම්බුද්ධ ශාසනයේ එයට විශේෂිතමූ විශේෂම චරිතය තමයි ඔබත් මමත් හැමදාම දොහොත් මුදුන්දී වන්දනා කරන තේජස්වන්තිං අතරෙන් අගතැම්පත් අංගුලිමාල අංගුලිමාල මහරහතන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ මහපොලො යම් තැනක වැඩවාසය කරනවා නම් උන් වහන්සේට මාගේ උතුම් නමස්කාරිය වීවා කල ප්‍රාර්ථනා කරමින් නමස්කාර කරමු මේ ලෝකයේ දරුවන් ප්‍රසූත කරන යම් අම්මාකිනෙක් එ දරූ ප්‍රසූත වේදනාවෙන් පීඩාවට පත්த்திන වනම් මේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් සත්්‍යේ ආනුභාාවෙන් ඒස් සියලු මවුවරු සුවපත්වෙත්පා මෙලව උපන්නාවෝ දරුවෝත් සුවපත්තත්වා මේ ලෝකියයට ධාර්මික වූ දම්මාණ්ු දමරපතිපදාවේ ගමන් කරන පාපිං වැළකිිච්ච කොසලයම නිරන්තරම සමාදන් වෙන ලෝකයාට හිත සුව පිණස යහපත් දරුවෝම මේ මිහිකත ඉපදේවා කියල අපේ සාධූසිතිං ප්‍රාර්ථනා කරමින්ම පාර්ථනා කරමු එහමනන් අදින් අපි අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිතකතාව මෙතිකින් නිමාවට පත් කරනවා අගුලිමාල මහරහතන් වහන්සේගේ චරිතය අපි ජාතක කතාවක් ඇසුඩින් සහ සූත්‍රදේශනා වැසුඩින් දේශනා කරා නමුත්තවත් බොහෝ කරුණු අපේ ධර්මී තුළ අන්තර්ගත වෙලා තිබෙනවා නමුත්තේ රණාව සියල්ලක්ම අපඒට එකතු කරලක් දේශනා කරන පටන්ගත්තුත් අපට බොහෝදේශනාමාලාවක් අංගුලිමාල හාමුදුරෝ පිළිබඳව විතරක්ම සාකච්ඡා කරන්නට සිද්ධ වේවිී එහමනං ලබන සතිය අපි මෙවනිම ඕ භාග්‍යෝතුන් වහන්සේගේ සම්බුද ශාසනෙ වැඩහිට පෝ ආර්ය උත්තුමෙන් වහන්සේගේ ඒ ආරය භාාවේ ඉස්මතු වන චරිතකතාවක්කැ සුරෙන් දේශනාවකින් නැවතත් පිතවත්දේශාව කාරම්භ කරමු එහෙමනං එතෙක් ඔබ හැමදිනාටම නිදුක්භව නිරෝගී භව සැලසේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. හොඳ එහමනං අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදිට මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවං දේශනා කරවන්නට ධර්මදානමි මහපින් කමට සඳහා දායයික කත්වේ ගෙන කටුතු කරනු ලබන්නේ WKK මානෙල් කොඩිතුුවක් වෝ මහත්මියඇතුළු පෞුලේ පිං වතුන් පිරිස රත්නපොර කොස්පැලවින්න නොම්බරස්ුවෙන් දහතුුණ නිවසේ පදිංచේ පිං තුන් බලාපොරොත්තු වෙනවා මිට වසරකට පෙරෙමිය පරලෝගිය WKK මොනිදහස කොඩිදුවා කොපියානන්ටත් එවාගේම මියපරලෝගියපු සංසාරගත සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතිං Aපයාානන්ට මේපින්ං අනුමෝදන් වේවා? ඒපියානන්ගේ බවගාමේ ජීවිත සුවපත්තේවා, ඒපානන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් මේ උතුෝම් පිනානුමෝදං වේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාරදීලා ප්‍රාර්ථනා කරමු එවාගේම වයිලට් කරණාවති මැනිිකේ මානෙල් කුමාර ප්‍රියංගිකා කුමාරි චින්තක ජයම්පති ප්‍රසන්න කොඩිතුවක් වු යන මේ දරුවන් සහ බෑනාවරුන්වන තුසිත පුෂ්ප කුමාර ඉන්ඩික දිසානායක හා ලේලිය චාන්දනයේ දුල්ගලද. සඳල්ලි ඔනාල්ලි යශ්මි කෝ කියල කියනම දර්මුණු පුරන් හැම දෙනාම එකට එකතු වෙලායි ආදරණී පියාණන් වෙනුවෙන් පින් අනමෝදන් කරමින් මේ දේශනාවට සම්බන්ධ වන්නේ එහමනං ඒ හැමදිනාටම මේ උතුම් පින් බලෙන් නිදුක් නීරෝගී දීර්ඝාෞෂ සම්පත්තිය සැලසේවා එවාගේම සුජීවතු සිෙටනමෑණියන්ට නිදුක් නීරෝගේයේ දීර්ඝාෞ්ෂ සම්පත්තිය සැලසේවා කියලා මෙවිලාවේදී සිත් ප්‍රාර්ථනා කරනවා ම ස්කරගතාවූ සියලොක සල ධර්මියන්ගේ බලේ නිනාලි කාවේ භාපතිතුමන්ටත් සාමානධිකාර්තුමන්ටත් කාරමන්ලෙ පින් අත් හැම දෙනනාටමත් මී පින් අනුමෝදන් වේවා අවසානේ ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාල්ලයෙකින් පහසුම ආකාරෙන් සුකසාහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස්වෙන්වා. අජර වූ අමර වූ නිවන ලැබසැනසෙන්න්නට මේකු සල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාදෝ සාධෝ කියයා අපි ප්‍රාර්ථනා කරමු ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා පුഞ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්.